Hello friends, ding adat me wala ke tila ne game nong YouTube channel lagat tekka tawat ek gamer effects video ega ඉතින් අද මම කතා කරන්නේ යන්නේ Sekiro Die Twice කියන ගේම් එකේ out of range error එක fix කරගන්න හැටි. ඉතින් මේක මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා දෙනවා Sekiro Die Twice එකේ නෙමෙයි හැම ගේම් එකකම out of range error එක fix කරගන්න වීඩියෝ එකක් කරලා දෙනවා. ඉතින් ඒක ඔයාලට මේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට ඒකේ thumbnail එකේ ඉතින් ඒකේ link එක දිනා description එකේ. ඉතින් ගිහලා ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් තවත් අපි වැඩි කතා නැතුව රේක ෆික්ස් කරන දැනට යන ඉස්සෙල්ලාම රේක ෆික්ස් කරගන්න කලින් ඔයාලගේ ඩිස්ප්ලේ රෙසලූෂන් එක හොයාගෙන ඉන්න වෙනවා. ඉතින් ඒක හොයන්න හරිම ලේසි. ඉස්සෙල්ලා රයිට් ක්ලික් කරන්න ඩිස්ප්ලේ සෙටින් යන ඩිස්ප්ලේ සෙටින් ගියාට පස්සේ මෙන්න මෙතන ඩිස්ප්ලේ රෙසලූෂන් තියෙනවා. එතනත් එක්කම රෙකමෙන්ඩඩ් කියලා ඔයාලගේ ඩිස්ප්ලේ රෙසලූෂන් එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් රෙකමෙන්ඩඩ් කියලා වැටෙන්නේ නැත්නම් ඉතින් වැටෙන්නේ හේතුවත් මම කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරන්නේ එක වීඩියෝ එකක් ගැන. ඒ වීඩියෝ එකේ මම කතා කරලා තියෙනවා හැම ගේම් එකකම out of range එක fix කරගන්නේ කොහොමද කියලා. හරි. මේක මෙහෙම බලාගත්තට පස්සේ ඒක ඔළුවේ තියාගන්න, මතකේ තියාගන්න, මතක අමතක වෙනවනම් කොලේක ලියලා තියාගන්න. හරි. ඊට පස්සේ අපි Sekiro Die Twice ගේම් එක ඕපන් කරලා බලමු. හරි. ඕපන් වුණාට පස්සේ මේ වගේ බ්ලැක් ස්ක්‍රීන් එකකුත් එක්ක මෙන්න මේ වගේ මොනිටර් එකකින් මැසේජ් එකක් එනවා ඔයාලගේ ගේම් එක. මොනිටර් එකේ තිරෙන් පිට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එයාට ඒක ඇඩ්ජස් කරගන්න බෑ මොකද මේකේ ගේම් එක ඇවුලක් හින්දා. ඉතින් ඔයාලට මේ ගේම් එකට තේරුම් කරලා දෙන්න වෙනවා මෙන්න මේකයි මගේ ස්ක්‍රීන් රෙසලූෂන් එක කියලා. හරි. මේක ඇත්තටම පොඩි ෂෝට් කට් එකක් තියෙන කීබෝඩ් එකෙන් ඔබන්න. ඔයාලා ඉස්සෙල්ලාම ALT එකයි Enter එකයි ප්‍රෙස් කරන්න. එහෙම ප්‍රෙස් කළා හරි ගියේ නැත්නම් F11 එක ප්‍රෙස් කරන්න. හරි. මම දැනට ALT එකයි Enter එකයි ප්‍රෙස් කරනවා. Enter එකයි ප්‍රෙස් කරාට පස්සේ ඔන්න ඔය විදිහට ගේම් එක Windward mode එකට වැටෙනවා. අයියෝ. ගේම් එක ඉන්ස්ටෝල් කරා විතරයි ඉතින් ඔයාලා දන්න ඇති Sekiro Die Twice එක ප්ලේ කරා නම් මේ මගුල මොකක්ද කියලා. මේක ස්ක්‍රෝ කියවනකම් කියවල ඉවර කරනකම් මේක ඇක්සෙප්ට් කරන්න දෙන්න, ඩිස්ලයින් කරන්න දෙන්නෙත් නෑ. ඉතින් ඒකින්ද මම ස්ක්‍රෝල් ඩවුන් කරන්න. හරි. යන් දැන් ඇති ඔන්න ස්ක්‍රෝල් ඩවුන් කරලා ඉවරයි. ඉතින් ඊට පස්සේ ඇක්සෙප්ට් දෙන්න. ඇක්සෙප්ට් දීලා මේක the title default මේක මොකක්ද නැහැ. හරි. මේක ආවට පස්සේ ඔයාලා සෙටින් වලට යන්න. සෙටින් වලට ගිහිල්ලා ග්‍රැෆික් හරි සවුන්ඩ් ඇන්ඩ් ඩිස්ප්ලේ එක දෙකක් සවුන්ඩ් ඇන්ඩ් ඩිස්ප්ලේ කෝ මේ ස්ක්‍රීන් රෙසලූෂන් එක හොයාගන්න. ආහා ග්‍රැෆික් ඔප්ෂන් ඒක වෙනම දීලා තියෙනවනේ. හරි ග්‍රැෆික් ඔප්ෂන් ඉතින් මෙතනින් ඔයාලට පේන්නේ ස්ක්‍රීන් රෙසලූෂන් එක. ස්ක්‍රීන් රෙසලූෂන් එක මෙන්න මේ විදිහට ඔයාලගේ ඩිස්ප්ලේ අර කලින් බලාගත්තේ තැන ස්ක්‍රීන් රෙසලූෂන් එක විදිහට මෙතනින් මාරු කරගන්න. හරිදීමු. ඊට පස්සේ මෙන්න මෙතන Windward mode එක තියෙනකන් ඔයාලට මෙන්න මේ තීරුව බලාගන්න පුළුවන් වෙනවා. ඒක ෆික්ස් වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඔයාලා මෙතනින් Windward නැතුව full screen දෙන්න. full screen දුන්නාට පස්සේ මෙන්න මේ වගේ මුළු තිරෙම ගේම් එක පැතිරිලා යනවා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් out of range error එක ෆික්ස් වෙලා තියෙන්නේ. ඇත්තටම graphic quality එකත් high නේ තියෙන්නේ. max down මම high. හරි. කෙලියා. හරි. ඩිෆෝල්ට් දැම්ම. ඉතින් ඩිෆෝල්ට් දැම්මම ඉතින් ඔයාලා දන්න ඇති කලින් විදිහටම මේකේ රෙසලූෂන් එක වෙනස් වෙනවා කියලා. ඒකින් ආයේ මේක හදාගෙන මේක බැක් යන්න එතකොට ඔටෝමැටිකලිම සේව් වෙයි. මෙන්න මෙතන මේ වගේ. ඊට පස්සේ ඔයාලටත් මෙන්න මේ වගේ AB කියලා පෙන්වනවා. ඔයාලට මෙන්න මෙතනින් ගිහිල්ලා ඉන්න මටත් හරියට මතක නැහැ කොතනින්ද යන්න ඕනේ කියලා. input device. හරි. input device option එකට ගිහිල්ලා මෙතනින් keyboard and mouse එක select කරලා back යන්න. එතකොට ඔයාලට මේ වගේ පෙන්නයි. මොකද නැත්තම් ඔයාලට game එකේ key suggestion දෙනකොට joystick වල key suggestion දෙන්නේ. එතකොට ඔයාලට keyboard එකෙන් හොයාගන්න අමාරු වෙයි.
අන්නේකින්ද ඉන්පොට් ඩිවයිස් එක ගිහිල්ලා මේ සෙටින් එක තනිවරෙන් හදාගන්න නැත්නම් ඔයාලට ගේම් එක ප්ලේ කරන්න කොට ගොඩක් අමාරුයි. කොහොමද ඉතින් ඔයාලා දන්නේ නැති මේ සෙකියුරිටි ඩිවයිස් එක කොච්චර අමාරුයි ප්ලේ කරන්න ඕනේ ගේම් එකක්ද කියලා. පට්ටම ගේමක් දෙන්න ඕනේ. ඉතින් මම මේක ප්ලේ කරේ දෙවෙනි මිෂන් එක හරි තුන්වෙනි මිෂන් එකට එනකම් විතරයි. ඉතින් ගේම් ප්ලේ වීඩියෝ එකට ප්ලේ කරා විතරයි. ඊට පස්සේ ඉතින් එයාට ප්ලේ කරේ නැහැ. මොකද මාරම අමාරුයි ගේම් එක. මලම පයින්නවා. ඉතින් ඒකින්ද ඒ වීඩියෝ එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එක කරන්න. ඉතින් එතනින් ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි සෙකිරෝඩයි ඩිවයිස් එකේ අවුට් ඔෆ් රේන්ජ් එක ෆික්ස් වෙන්නේ. ඉතින් ඔයාලගේ මේ එරේ එක ෆික්ස් වුණා නම් අනිවාර්යෙන් අමතක කරන්න නැතුව සබ්ස්ක්‍රයිබ් කරලා මෙන්න ඒ වගේ මේරේ එක ෆික්ස් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ ගේම් ප්ලේ වීඩියෝ එකෙන් ගේම් එරර් ෆික්ස් වීඩියෝ එකෙන් ආයි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.